මේ රටේ පාලකයා ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්ටියකට දාලා අන්තිමැනේ ගහන්න හදනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමට උත්සාහ දරනවා. මේ රටේ පාලකයා මේ වෙනකොට තමුන්නාසිරට මතක ඇති 2015 ජනවාරි 8 ඒ කට්ටිය දූෂිතයි, ඒගොල්ලෝ ඒකාධිපතියෝ, ඒගොල්ලොත් එක්ක මට ඉන්න බෑ කියලා තමුන්නාසිලා ඉදිරියටම ඇවිල්ලා අඬ ප්‍රකාශ කරා. දැන් ඒ කට්ටිය එක්කම අර එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වහනෝමයි කියලා කතාවක් තියෙනවානේ. ඉතින් අපි ගාවට ආවට අපි එක්ක ඉන්නකොට ඇඟට ඒක අල්ලන්නේ නැහැ. හිතන හැටි වෙනස්, ක්‍රියාකලාප වෙනස්, අපේ දේශපාලනය වෙනස්, අපේ ප්‍රජාතන්ත්‍රවාදී පිරිසිදු. ඒක නිසා නැවතත් අර එක අත්තේ වහන්න ඕන නිසා එක වර්ගයේ කුරුල්ලෝ නැවතත් කැරකිලා ගිහිල්ලා මහින්ද රාජපක්ෂ වැනි ඒ දූෂිත දාමරික ඒකාධිපති දේශපාලනඥයෝ ඔසවා අරගෙන ඒගොල්ලන්ට බලය ලබා දීලා අතීතයේ 2015 ජනවාරි 8 ඉස්සෙල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ වැළලීලා තිබුණ රට, අධිකරණ පාගල දාලා තිබුණ රට, මාධ්‍ය සුනුවිසුණු කරලා තිබුණ රට, ඒ රට ගෙන එන්න ඔහු සූදානම් වෙනවා. එතකොට මා හිතනවා නැවතත් මේ රටේ ජනතාවට ඒ අතීතය මතක් කරගන්න වේවි. ඒ අතීතයේ කොච්චර බිහිසුන්ද කියලා, ඒ අතීතයේ දැන් ඒ හිටපු නායකය ඇවිල්ලා කිව්වත් හොඳට කන්න බොන්න තිබුණා, අතේ මිටේ සල්ලි තිබුණා, එතුමාට නම් කන්න බොන්න තිබුණා, අතේ මිටේ සල්ලි තිබුණා, ජනතාවට තිබුණ ජීවිතයේ අදට වඩා අමුතු සුඛෝභෝගී ජීවිතයක ජනතාව හිටියද කියලා ජනතාව ඒගොල්ලොන්ගේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න ඕනේ.